ඩබ්ලු අයලට යායහය අංගමෝ තුඹුල්ලේගම මට දැන් අවුරුදු 65ක් වෙනවා. මේකයි ඉතින් අර එන්නත ගණ්ඩ ඉස්සරලා මේ හොඳට ලස්සනට හිටියා. ඇත්තෙම අවුරුදු 18 කෙල්ලෙක් කරන වැඩ අපි කෙරුවේ. මට දැන් අවුරුදු 65යි. නමුත් දෙවෙනි එන්නත විද්දට පස්සේ හරීම අමාරුයි. උදේට නැගිටින්නවත් බෑ. කකුල් හිරි වැටෙනවා, රෑට අත් හිරි වැටෙනවා. අර වෙන්දවාගේ කෑම කණ්ඩත් බෑ. මේ ඇවිදලා අඩි 10ක්වත් දුව යන්නවත් බැරි තරම් අමාරුවක් තියෙනවා. මේ කකුල් එකට නිකන් හමයි නහරයි එකට ගැට ගැහුවා වගේ පුදුම අමාරුවක් තියෙන්නේ. ඒ දෙවෙනි බෙහෙතර තමයි ඒ අමාරුව තිබුණේ ඔක්කොම. ඊට පස්සේ මේ අපි ආඩියාගල පන්සලට ආවා වෛද්‍ය කණ්ඩායම. ඒගොල්ලෝ හැබැයි කරලක් දුන්නා. ඒ කරල බිව්වට පස්සේ මන් දන්න මට පුදුම ශක්තියක් ඇඟට ආවා. දැන් අර කකුල් හිරි වැටෙන ගතියක් නැහැ. මේ හරිම හොඳයි. දැන් ගෙදර දොරේ උදේට නැගිටලා වැඩක් පොලක් කරන්නත් පුළුවන්. අමුතු පිබිදීමක් තියෙනවා. දැන් අවුරුදු අර 18 කෙල්ලෙක් කරන වැඩ මම දැන් ආයෙ නැවතත් කරනවා. ඒ කරල බිව්වට පස්සේ හරිම හොඳයි. මම ඒ කරල බිව්වා ඒ දවසට එක කරල බොනවා. බිව්වට පස්සේ අමුතු පණක් ආව ඇඟට නිකන් නිදිමත ගතියකුත් නැහැ. වෙන්දවාගේ අර වත්තේ පිටියේ හොඳට වැඩක් පොලක් කරගන්න පණ තියෙනවා. හොඳට පණ තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දැන් 65 වුණාට අවුරුදු 18ක කෙල්ලෙක් කරන වැඩ නැවතත් දැන් අපිට කරන්න පණ තියෙනවා. බොහොම හොඳයි ඒ කරලා දුන්න එක. නැවතත් ඒ කරලා ආයෙ ගෙනත් දෙනව නම් අපි හරි සන්තෝෂෙන් ගන්නවා. ගමේ කට්ටියත් ගොඩක් ඔය වචනේ කියනවා. ගමේ කට්ටියටත් ඒක බීවර පස්සේ හරිම හොඳයි කියලා. ගමේ කට්ටිය ඉතින් ගොඩාක් කියන්නේ උදේට නැගිටින්න බෑ, කකුල් කැක්කුමයි. ඉතින් මගේ මේ දණියම් පාත ගෙඩි දෙකක් වගේ හැදුනා. ගෙඩි දෙක ඔව් එන්නතෙන් පස්සේ නැත්තම් කිසිම අමාරුවක් තිබුණේ නැහැ. මගේ ඇඟේ නහර එහෙම නිකන් උඩට දැන් ඉලිප්පිලා වගේ තියෙන්නේ එන්නත විද්දර පස්සේ. කොහෙන් ගෙනාවු කෙහෙමල් බෙහෙතද මන් දන්නේ. ඒ බෙහෙතෙන් තමයි මෙච්චර අමාරුවක් පත් වුණේ අපිට. කිසිම ඉතින්